ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභිරාජපක්ෂ මහතා ඊයේ පස්පොරුවේ සීනිගම දේවාලයට පැමිණ ආගමික වතාවත්වලට සහභාගී වුණා. අම්බලගොඩ නගරයේදී ගෝඨාභිරාජපක්ෂ මහතා පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහිදී රැස්ව සිටි ජනතාවගෙන් මේ මහතාට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. ඉන් පසුව ගෝඨාභිරාජපක්ෂ මහතාතුළු පිරිස පැමිණියේ අරුත්ගම ඓතිහාසික කන්දේ විහාරයටයි. අනතුරුව ගෝඨාභිරාජපක්ෂ මහතා කිච්චිමලේ මුස්ලිම් පල්ලිය වෙත පැමිණි අතර මුස්ලිම් ප්‍රජාව ඒ මහතාව උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. ගේ අරමුණ ඉෂ්ට වීම ස්ථිර බව හැදෙන අතර ඔබගේ රටේ නායකත්වය ලැබුණේ පසු ඉඳන් ඔබතුමා පැමිණි ආකාරයට මෙම සිද්ධස්ථානයට පැමිණ නැවත භාර වූ ඔබතුමා අත ශක්තිය හා ධෛර්යය ලැබුණා. පසුව කළුතර බෝ සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා එම විහාරය වෙත පැමිණි ගෝඨාභිරාජපක්ෂ මහතා ආගමික වතාවත් වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. ඔබතුමා පිළිබඳව මිනිස්සුන්ව බලාපොරොත්තු වෙනවා. සමුළුව දවසේ ඔබතුමා බොහොම ආකර්ෂණීය කතාවක් කළා. ඒ කතාව ඇතුළේ මඩ නැහැ, ભેද නැහැ. ඔබතුමාගේ අපේක්ෂාව බලාපොරොත්තු නිවැරදි ඔබතුමා ජනතාවගේ මනසට ලබා දුන්නා. ඒක තමයි අංක එක අපි දකින විශිෂ්ට නායකයේ ලක්ෂණ. සිංහ තේජසින් වඩරකින දරුණු බිමට යලෙන්න පුළුවන්. වද්දුව බෝධිරාජ මහා විහාරයේ වෙත පැමිණි ගෝඨාභිරාජපක්ෂ මහතා කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් වැඳුටුවා. ගෝඨාභිරාජපක්ෂ මහතා අද පෙරවරුවේ පැමිණියේ පන්නිපිටිය රුක්මලී ශ්‍රී ධර්ම විජය ලෝක පුරාණ විහාරස්ථානයේ වෙතයි. ඉදිසියම් මහනිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ආචාර්ය අතිපූජිත පාණි ධම්මාලංකාර නාහිමියන් වැඳුටුවා. සික්ඛාපදං සමාදියාමි. බෝධිසපල්කෙන් දිස්පල් මඩ ගෝරුවේ නැගගෙන අනුන්ට මඩ ගැසමි. කරත් ජනතාවත් අනුතුරේ ගමා දිගින් දිගට කටයුතු කරන යුගයේ යුදින් රට මුදාගත්තා සේ මේ දේශපාලන මඩ ගෝරුවෙන් වඩීමට හැම උත්සාහයක්ම දරන්නට ඕන. ඒ සඳහා කතාවෙන් නොව ක්‍රියාවෙන් තම හැකියාව ප්‍රදර්ශනය කර මෙරට ජනතාවගේ ප්‍රසාදය සහ ගෞරවය දිනාගෙන සිටින ගෝඨාභිරාජපක්ෂ මහතුමා මෙරට නායකත්වයේ ඉතාමත් සුදුසු බවයි අවධාරණයෙන් මා ප්‍රකාශ කරා. හදවත් තුලබිය සැක නිවෙන ගෝඨා බය නම රව් දෙන්නා. අද පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාමයේ වෙත පැමිණි ගෝඨාභිරාජපක්ෂ මහතා ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ සම සභාපති අගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ බැහැදුටුවා. ගරුතර මහා සංඝයා වහන්සේගේ රටවැසියාගේ
පූර්ණ සහයෝගයේ ඇතුව හොඳ ආත්ම ගරුත්වයක් ඇති රටක් බවත නැවතපත් කරන්නට ඔබතුමන්ට ශක්තිය බලය පූර්ණ මහජන සහයෝගය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ විශ්වාසය මැක්සිස්.